මේ තියෙන ගෝලමානය ගෝලමානයේ රේඛීය පරිමාණය වට පරිමාණය කරකවන්න පුළුවන් මේ මැදින් තියෙන ස්කෘප්පුව මේ තියෙන ගෝලමානයේ පාද මේ ගෝලමානයක් ආධාරයෙන් වීදුරු තහඩුවක ගණකම මනින්න පුළුවන් කාසියක ගණකම මනින්න පුළුවන් විශේෂයෙන්ම වක්‍ර පෘෂ්ඨයක වක්‍රතා අරය ගණනය කිරීමකින් මැනගන්න පුළුවන් හැමදෙයකටම කලින් මේ ගෝලමානයෙන් මැනිය හැකි කුඩාම මිනුම දැනගෙන ඉන්න ඕනේ කුඩාම මිනුම සමානයි අන්තරාලයේ බෙදීම වට පරිමාණයේ කොටස් කරන ඇතරම මේ රේඛීය පරිමාණයේ කොටසක දිග සාමාන්‍යයෙන් අන්තරාලයට සමාන වෙනවා දැන් මෙතෙන්ති නම් රේඛීය පරිමාණයේ කොටසක් කියන්නේ මිලිමීටර එකක් ඒ කියන්නේ මේ උපකරණයේ අන්තරාලය මිලිමීටර එකක් ඔබට පේනවා ඇති මේ වට පරිමාණය මෙතන වට පරිමාණයේ කොටස් 100ක් තියෙනවා සමීකරණය අනුව කුඩාම මිනුම සමානයි අන්තරාලයේ බෙදීම වට පරිමාණයේ කොටස් ගන්න මේ උපකරණය නම් අන්තරාලයේ මිලිමීටර එකයි වට පරිමාණයේ කොටස් ගන්න 100යි එනම් කුඩාම මිනුම 0.01 මිලිමීටර කොහොමද ගෝලමානයෙන් පාඨාංකයක් කියවන්නේ ඔබට පුළුවන් ඒ සඳහා මේ සමීකරණය භාවිත කරන්න පාඨාංකය සමානයි රේඛීය පරිමාණ පාඨාංකය ධන කුඩාම මිනුම ගුණ කිරීම සමපාත වී ඇති වට පරිමාණ කොටස් ගණන මෙතන රේඛීය පරිමාණයේ පාඨාංකය 5යි එකතු කිරීම කුඩාම මිනුම 0.01යි සමපාත වෙලා තියෙන වට පරිමාණ කොටස් ගණන 42ක් එනම් 0.01 ගුණ කිරීම 42 කියන්නේ 0.42යි 5 එකතු කිරීම 0.42යි කියන්නේ 5.42 මිලිමීටර ඉස්සෙල්ලාම අපි මේකේ ශුන්‍ය පිහිටුමේදී පාඨාංකය හොයාගෙන ඉන්න ඕනේ ඒ සඳහා ගෝලමානයේ වීදුරු තහඩුවක් මත තියලා ස්කෘප්තු තුඩ කරගැවීමෙන් පහළට ගමන් කරවීමේදී ස්කෘප්තු තුඩ සහ තුඩේ ප්‍රතිබිම්බය එකිනෙකට ස්පර්ශ වෙන අවස්ථාව. එහෙම නැත්නම් තුඩ සහ වීදුරු පෘෂ්ඨයේ එකිනෙකට ස්පර්ශ වෙන අවස්ථාව කියලා කියන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාව තමයි ගෝලමානයේ ශුන්‍ය පිහිටුම. මෙතන රේඛීය පරිමාණ පාඨාංකයේ 0යි. වට පරිමාණ පාඨාංකය වට පරිමාණයේ සමපාත වියදි කොටස් ගණන 3යි. මෙතනදී පාඨාංකය ගන්නේ සාමාන්‍ය පාඨාංක ලබා ගන්න ආකාරයටමයි. පාඨාංකයේ සමානයි රේඛීය පරිමාණ පාඨාංකයේ ධන කුඩාම මිනුම ගුණ කිරීම සමපාත වී ඇති වට පරිමාණ කොටස් ගණන රේඛීය පරිමාණ පාඨාංකය 0යි ධන කුඩාම මිනුම 0.01යි අපි කලින් හොයාගත්තා ගුණ කිරීම සමපාත වී ඇති වට පරිමාණ කොටස් ගණන 3යි ඒ කියන්නේ ශුන්‍ය පිහිටුමේදී පාඨාංකය 0.03 මිලිමීටර දැන් බලමු මේ කාසියේ ඝනකම මනින ආකාරය මේකේ රේඛීය පරිමාණයේ පාඨාංකය මිලිමීටර 1යි වට පරිමාණයේ සමපාත වී ඇති කොටස් ගණන 59යි සාමාන්‍ය සමීකරණය අනුව පාඨාංකය සමානයි රේඛීය පරිමාණයේ පාඨාංකය ධන කුඩාම මිනුම ගුණ කිරීම සමපාත වී ඇති වට පරිමාණ කොටස් ගණන රේඛීය පරිමාණයේ පාඨාංකය 1යි එකතු කිරීම කුඩාම මිනුම 0.01යි ගුණ කිරීම සමපාත වී ඇති වට පරිමාණ කොටස් ගණන 59යි සාමාන්‍යයෙන් වස්තුවක ඝනකමක් මැනීමේදී හෝ උසක් මැනීමේදී හෝ ගැඹුරක් මැනීමේදී ගෝලමානයෙන් ලබා ගන්නා අවසාන පාඨාංකයෙන් අඩු කරන්න ඕනි ශුන්‍ය පිහිටුමේදී පාඨාංකය. ඒකයි අපි ශුන්‍ය පිහිටුමේදී පාඨාංකය හොයාගත්තේ. දැන් මෙතන කාසියේ ඝනකම මැනීමේදී අවසාන පාඨාංකය 1.59යි. ඒ වගේම ශුන්‍ය පිහිටුමේදී පාඨාංකය 0.03යි.
කාසියේ ඝනකම සමානයි අවසාන කියවීම 1.59 අඩු කිරීම ශුන්‍ය පීඨුමේදී පාඨාංකය 0.03 එනම් කාසියේ ඝනකම 1.56 මිලිමීටර ගෝලමානය ආධාරයෙන් පුළුවන් වක්‍ර පෘෂ්ඨයක වක්‍රතා අරය ගණනය කිරීමකින් හොයාගන්න එතෙන්දි මේ රූපේ ආකාරයට ගෝලමානය වක්‍ර පෘෂ්ඨය මත තියලා මේ ආකාරයට H මැන ගන්න ඕනේ රූපේ පැහැදිලිව එක දක්වලා තියෙනවා ඒ H මේ සමීකරණයට ආදේශ කරලා වක්‍ර පෘෂ්ඨයේ වක්‍රතා අරය ගණනය කරගන්න පුළුවන් මේ සමීකරණයේ L කියන්නේ ගෝලමානයේ පාද දෙකක් අතර මධ්‍යන දුර මේක තමයි ගෝලමානයේ පාද අතර දුර මනින නිවැරදි ක්‍රමය तर पाद अतर मुल दूर सेंटीमीटर 12.8 मेक तुनेन बेदुवाम पाद देखा अतर मध्यान दूर लबागान पुलवान गणने गिरी मगिन लबागान पुलवान गोलमाने दीर्घ काले बागता गिरी मसुदुस नह मुकद काले कहने पर मैं गोलमाने पोट गिवेन वा समार वेलावट में वटपरिमाने तिरस्बावे नतिवेला वटपरिमाने ऐदवेन वा समार वेलावट මේ ගෝලමානයේ පාද හෙලවෙන්න පටන් ගන්නවා. අතම ගෝලමානයේ සම්බන්ධ ව්‍යුහගත රචනා ප්‍රශ්නය තියෙන 2011 පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. මේ ප්‍රැක්ටිකල් එක බලලා ඉවරුන ගමන්ම 2011 ප්‍රශ්නේ කරනවා නම් වඩා සුදුසුයි. මොකද මේ ප්‍රශ්නේ අහලා තියෙනවා මම දැන් මේ කතා කරපු ගොඩක් දේවල් ප්‍රශ්නේ අහලා තියෙනවා.